අයිබෝන් අදත් විශ්වවාහිනී මැදිරි ඉඳලා අපි time to think වැඩසටහන විශේෂ වැඩසටහනක් ඉදිරියට පරිගත කරනවා. ඒකට විශේෂ කාරණයක් වෙනවා Pandora Papers කියන මේ ICIJ ආයතනය විසින් නිකුත් කරපු විමර්ශනාත්මක ලිපිගොනු. මුලින්ම බලමු ICIJ කියන්නේ මොකක්ද කියලා. ICIJ කියලා ඉංග්‍රීසියෙන් කියන ඉන්ටර්නැෂනල් කන්සෝටියම් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් කියන මේ ආයතනය මාධ්‍යවේදීන් 300කට වැඩි ප්‍රමාණයක් විමර්ශනාත්මක මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් එකතු වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන මේ ආයතනය මොකද මේ ආයතනය ගැන අපි පොඩ්ඩක් දැනගන්න ඕන දැනට ලංකාවේ මේ ආයතනයට එක එක විදිහට දේවල් කියනවා මේක කොටි ඩයස්පෝරාවේ වැඩක් කියනවා මොකද හැමතිස්සෙම ලංකාවේ ප්‍රශ්නයක් වුණාම දේ තමයි එක්ක ජාතිවාදී අවශ්‍ය ගන්නවා එක්ක ආගම්වාදී අවශ්‍ය ගන්නවා එක්ක කොටි ඩයස්පෝරාව කියලා ලේබල් එකක් ගහ ගන්නවා මේවා ගහලා මේ තියෙන ප්‍රශ්න අමතක කරන්න හදන වෙලාවේ අපි බලමු ඇයි මේ ICIJ කියන ආයතනයේ මේක අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා මුලින්ම කියනකොට ICIJ ආයතනය කලින් ලෝකෙට ඉලි දක්වලා තියෙනවා පැනමා පේපර්ස් කියලා මේ ආයතනය 1917 කොලොම්බියන් යුනිවර්සිටි එක දෙන ඇමරිකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා දෙනවා පුලිට්සර් කියලා සම්මානයක්. ඒ සම්මානය ගත්තු ආයතනයක් විදිහට ICIJ ලෝකේ නමක් තියාගෙන තියෙනවා. ඒක හින්දා ICIJ ආයතනය ලෝකෙට මේ දාපු Pandora Papers වලට කවුරු මොනවා කිව්වත් ලංකාවේ මිනිසු මේක බොහොම ඔළුවෙන් කල්පනා කරලා ගන්න ඕනේ. මොකද මේ හොරකම් කරලා තියෙන සල්ලි ලංකාවේ මිනිසුන්ගේ නම් තියෙනවා. අපි බලමු කාගේද නම් තියෙන්නේ කියලා. ඒක නිසා මේ නම් කාලකට කලින් අනුර කුමාර ජනායක මහත්තයා යම් ඉඟියක් දීලා තියෙනවා මේ වීඩියෝ එකේ මෙන්න අපි මේ වීඩියෝ එක අහලා ඉමු මේ වීඩියෝ එකේ කියනවාන්නේ කොහොමයි වෙන්නේ කියලා ලෝකේ කොතනක හෝ වංචාව දූෂණය පිළිබඳව යම් කරුණක් එළිදරව් වෙනවා නම් ගරු මන්ත්‍රීතුමනි ලෝක ජනගහනය බිලියන 8ක් පමණ වෙනවා අපේ ජනගහනයනේ මිලියන 20යි 22ක් විතර දොර ලෝක ජනගහනයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපි කුඩා ජනගහනයක් හැබැයි ලෝකේ 335ක විතර නාමලේඛන කෙනෙකුට අපේ දෙන්නෙකුත් ඒ නාමලේඛන අතර ඉන්නවා. ඒතර හිතා ගන්න පුළුවන් විශාල ජනගහනයක් තිබෙනවා ලෝකේ හැබැයි කුඩා ජනගහනයක් ඉන්න අපි ඒ වාරා ඉලිදරව් වෙන්න පටන් ගන්නවා. ඔබතුමා දන්නවා පසුගිය එංගලන්තයත් ඇමරිකන් එක්සත් ජනපදයත් ෆ්‍රාන්සියත් එකතු වෙලා ෆ්‍රාන්ස එයාබස් සමාගම පිළිබඳ පරීක්ෂණයක් කරා. මොකද ෆ්‍රාන්ස එයාබස් සමාගම ලෝකේ බොහෝ රටවල් වලට කොමිෂන් ලබා දීලා අල්ලස් ලබා දීලා වැඩිපුර ගුවන් යානා මිලදී ගැනීම සඳහා කටයුතු කරලා තිබෙනවා. ඒක එංගලන්තෙත් ෆ්‍රාන්සියත් ඇමරිකන් එක්සත් ජනපදයක් සාමික පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණ ඉදිරියට වුණේ කුමක්ද? ශ්‍රී ලංකාවේ දෙද ඒ වකවානුවේ එයා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ account එකට බ්‍රූනායි වල පිහිටි සෙල් ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන 2ක් බැරවී ඇත. පරීක්ෂණ තවත් ඉදිරියට වුණේ මොකද්ද? මුළු අල්ලස් මුදල ඩොලර් මිලියන 16ක් බවත් ඩොලර් මිලියන 2ක් ලබා දුන්නු බවත්. එතකොට මොකද්ද මේ ගුවන් යානාවල ප්‍රතිඵලය? අවසානයේදී ගුවන් යානා අවශ්‍ය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තීරණයක් ගත්තේ මිලදී ගැනීම. තීරණ ගැනීම හරහා මොකද්ද උනේ? ඒ ගුවන් යානා සඳහා ඩොලර් මිලියන 108ක වන්දියක් ගෙව්වා. අපිට ගුවන් යානත් නේ ඩොලර් මිලියන 108ක් අපිට අහිමි වුණා. ඩොලර් මිලියන 2ක් චන්ද්‍රසේන ගිනුමට ගියා. තව 14ක් ලැබිය යුතු තිබුණා. හැබැයි 14 ලැබුණේ නැහැ මොකක් නිසාද? ගුවන් යානා ගිවිසුම අවසන් වශයෙන් සම්පූර්ණ වුණු නිසා. ඒ ඩොලර් මිලියන 2 එංගලන්තේ ඕස්ට්‍රේලියාව පිටි කපිල චන්ද්‍රසේනගේ account එකට එනවා. කපිල චන්ද්‍රසේනගේ account එකෙන් ලංකාවේ පිහිටි නිමල් පෙරරගේ account එකට එනවා. ඒතර මේ ධනෙ තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි මේ රට මේ දුප්පත්භාවයට මේ ආර්ථිකේ කඩාවැටීමට හේතු මේ ධනෙ සැරිසරන ඔය විදිහට. මේ ධනෙ සැරිසරලා තියෙන ඒ විදිහට. ඒ විතරක් නෙමෙයි තමුන්වාසලා දන්නවා පහුගියදා එක්සත් ජනපදයේ ඉමාඩ් සුබේරි කියන CIA නියෝජිත අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තේ ඇයි? ප්‍රධාන කරුණු කීපයකට ඉමාඩ් සුබේරි නැමැත බදු මුදල් වංචා කිරීම විදේශීය බලපෑම් සිදු කිරීම මැතිවරණ ප්‍රචාරක මුදල් අයථා පරිහරණය කිරීම වැනි චෝදනාවලට ඇමරිකානු අධිකරණයෙන් අවුරුදු 12ක හිරිය දැම්මා. ඇමරිකන් එක්සත් ජනපදයේ CIA නිලධාරී මුදල් වංචා කිරීම හේතු කොටගෙන අවුරුදු 8කට හිරිය දැම්මා. 12කට හිරිය දැම්මා. හැබැයි අවසාන දිවාර්තාවන මොකක්ද? 2013-14 කාලේ එම ඉමාඩ් සුබේරි වෙත මහා බැංකුව ඩොලර් මිලියන 6.5ක් ලබා දී තිබෙන බව. මොකක් වෙනුවෙන්ද? ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමෙනි. ඩොලර් මිලියන 6.5ක්. ඩොලර් මිලියන 6.5ක් වෙන ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් මිලියන 1300ක්. රුපියල් 200 ගණන් හදලා බැලුවොත්. ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමනි අපේ රටේ ප්‍රතිරූපය නැංවීම සඳහා ඩොලර් මිලියන 6.5ක් මේ ඉමාඩ් සුබේරිට ලබා දීලා තිබෙනවා. හැබැයි ඇමරිකන් පරීක්ෂණ දෙල ඉදරව් වෙනවා ඉමාඩ් සුබේරි ඒකට ඉත වෙනුවෙන් වියදම් කරලා තිබෙන්නේ ඩොලර් ලක්ෂ 8000යි කියලා.
डॉलर मिलियन अट पहाय दशम हय पहाक्म ओहु पौद्गलिक पर्यटन टरंतिबिनम अपि दनगन्न कमति गरु मंत्रितुमनि ओहुगे पौद्गलिक पर्यटन टर नेवै मे अपि हय दशम पहा दुन्नट दिनायट कमिशन लबिनम एक मटत वडा हुंदर अगमेतुमा दन्न मे क्रियावलिय गेन एदा महाबैंक अधिपति वरया कौदु एदा महाबैंक अधिपति वरया अजित कुमार कब्राल तमुनासल अडुम तरमे ओहु नेवत महाबैंक अधिपति वरया करन्न कलिन अडुम विमसीमक लक्कर युतु तिमुना इमाट सुबेरिट मिलियन 6.5ක් ලංකාවේ ලබා දී තිබෙනවා ලංකාවේ ප්‍රතිරූපේ වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ඇමරිකා නෙක්සස් ජනපදයේ හිරේට ලක් වෙලා තිබෙනවා අවුරුදු 10 12 සිර දඬුවමට ලක් වී තිබෙනවා ප්‍රච ප්‍රවර්ධනය කිරීම සඳහා වියදම් කළ තින් ලක්ෂ 8000 ලක්ෂ මිලියන ඩොලර් මිලියන 5.65ක්ම ඔහු වංචා කරලා තිබෙනවා ඔබතුමා මාතර ගින්නිල්වලා යෝජනා ක්‍රමයේ ඒ ගින්නිල්වලා නිල්වලා යෝජනා ක්‍රමයේ වෙනුවෙන් 2014 12 24 වෙනිදා 2014 12 24 24 වෙනිදා මිලියන 1000ක් ගෙවනවා 2015 එකයි 1 වෙනිදා මිලියන 2009ක් ගෙවනවා 2015 එකයි 6 වෙනිදා මිලියන 1003ක් ගෙවනවා ගරු මන්ත්‍රීතුමනි මේ දින බලන්න 2015 එකයි 6 8 ජනාධිපති ඡන්දෙ 2015 එකයි 1 ජනවාරි 8 ඡන්දෙ 2014 12 24 ජනාධිපති ඡන්දෙ ඒ කියන්නේ මේ සති 3ක් ඇතුළත කාලෙක 8 වෙනිදා ඡන්ද නම් 6 වෙනිදා මේ සමාගමට සල්ලි ගෙවනවා ඩොලර් රුපියල් මිලියන 4411 මේ කවුද මේ සමාගම මේ සමාගම තමයි චයිනා විශේෂයෙන්ම චීනයේ CAMC කියන ඉංජිනේරින් කම්පැනි සමාගම මේ සමාගමට තමයි මේ රුපියල් මිලියන 4111 ගෙවලා තිබෙන්නේ හැබැයි මේ සමාගම විසින් මොකද කරලා තිබෙන්නේ ඒ සමාගම විසින් රෙඩ් රූත් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමට මුදල් බැර කරලා තිබෙනවා රෙඩ් රූත් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම කියන කවුද ඒ සමාගම වෙනවා කාගවත් නෙවෙයි ඒ සමාගමේ හිමිකරු තමයි කවුද තිරු නඩේෂන් ඒ තිරු නඩේෂන්ගේ ගිණුමට ඩොලර් මිලියන 5.9ක් ආසන වශයෙන් ගත්ත ඩොලර් මිලියන 6ක් මේ සමාගම විසින් සල්ලි දෙනවා තිරු නඩේෂන්ගේ හොංකොං වල තියෙන ගිණුමට අපි දැනගන්න කැමතියි නිල් ගින්නල් නිල් වල ව්‍යාපෘතිය පටන් ගන්නවා ව්‍යාපෘති වෙන්නේ ජනාධිපති චන්දර දවස් දෙකක් තිබියදී රුපියල් මිලියන 4000 රුපියල් මිලියන 4011 එම සමාගම වෙත ගෙවනවා එම සමාගම හොන්කොන් වල තියෙන තිරු නඩේෂන්ගේ account එකට ඩොලර් මිලියන 6ක් ගෙවනවා ඩොලර් ලක්ෂ 60ක් ගෙවනවා ඊට පස්සේ තිරු නඩේෂන් මෙහෙන් ගයක් ඉඩමක් මිලදී ගන්නවා ඒ ඉඩම අයිති කාටද ගම්පහ මල්වාන ප්‍රදේශයේ අංක 111 ඇලිරත් 3 ගංගපඩ පාර මහවත්ත මල්වාන ලිපිනයේ අක්කර 17ක ඉඩම අයිතිව තිබෙන කාටද ඒ අයිති කණ්ඩායම විශේෂයෙන්ම ඒ අයිති අය විසින් මොකද කරන්නේ මේ ඉඩම විකුණා දමනවා තිරු නඩේෂන්ට හැබැයි ඇත්ත ගන්න මිලියන 64යි වික්‍රේ මිලියන 30කට ඒක තමයි සාමාන්‍ය අපි දන්න ඒක අලුත් දෙයක් නෙවෙයි ඉඩමක් ඇත්ත තක්සේරුව නෙවෙයි අඩු තක්සේරුවල මුද්‍ර ගාස්තු ගවන කමක් නැහැ හැබැයි මේ මිලියන 30ේදී ඔහු කෙනා මිලියන 30 මිලියන 20ක් එක්තරා බැංකුවකින් ණයකට ගත්තා මිලියන 10ක් තව පුද්ගලයෙකුගෙන් ණයකට ගත්තා එහෙම තමයි තිරු නඩේෂන් මේ මිලියන 30 ගෙවුව කියලා කියනවා ඊළඟ ඉතුරු මිලියන 34 ගීලා දිලා තියෙන මුදිත ජයකොඩි තමගේ සාක්ෂි සටහන් කරනවා ඒ මිලියන 34 ඉඩම ගත්ත කෙනාට ගිහිල්ලා ලබා දෙන්න කටයුතු කරේ තිරු නඩේෂන් තමයි සල්ලි දුන්නේ කියලා දැන් අද තිරු නඩේෂන් මිලියන 64ක් වේදන් කරන මේ පොල්වත්ත මිලදී ගැනීමෙන් අක්කර 17ක ඊට පසු අන්නේ තිරු නඩේෂන් අරගත්තු ණය මුදල එයාගේ මෙහෙ තියෙන බැංකුවෙන් තිරු නඩේෂන්ගේ අංක 11.22.91 දරන කුරුඳුවත්තේ නේෂන්ස් ට්‍රස්ට් කියන බැංකුවේ ගිණුමක් තියෙනවා. අන්නේ ගිණුමෙන් අර ණය මුදල් හිලව් කරනවා. ඒ ගිණුමට එයාගේ හොංකොං වල තියෙන රෙඩ් රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගමෙන් සල්ලි දෙනවා. හොංකොං වල එයාගේ ගිණුමට අර ගින්නිල් වල යෝජනා ක්‍රමයේ ගිණුමෙන් සල්ලි දෙනවා. අපි මුලින් ඉඳන් පටන් ගත්තොත් අර මට එක කාරණාවක් විතරක් අවධානයට ගන්න කැමතියි. ඔය කලින් කියපු කාරණාව අධිකරණයේ දැනට නඩුවක් පවතිනව නේද? ඔය කාරණා නේ ඔබතුමා කලින් කියපු කාරණාව. අමල්වන් ඉඩමගෙන තියෙනවා. ඔව් ඔව් ඔව්. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාත් වග උත්තරේ කරතු නඩුවක් තියෙනවා. ඒ අධිකරණයේ තියෙන ප්‍රශ්නයක් නේ. තාම ඒක හරිද වැරදිද මොකද්ද කියලා නැතුව ඔබතුමා සඳහන් කරාට කමක් නැහැ මන්ත්‍රීවරයෙක් ඇටේට. නමුත්
අධිකරණයට භාජනය වී තිබෙන අද නීති රාජනීතිතුමන් නැගිටලා ඉන්න හරි නෑ කියලා මම හිතනවා. ඒක හොඳයි. ඒක හොඳයි. ඕනෑම රටේ පුද්ගලයෙක් සම්බන්ධව ඔව් තුමන අධිකරණයේ විනිශ්චය රාජනීතිතුමත් එකගේ කාරණාවකට සම්බන්ධව කරන්න කියලා කියන සිටින කාරණා ගාන කරනවා. ගරු කතානායක ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ගේ අයිතිය පිළිබඳව තිබෙන්නේ මා මේ කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. මා මේ කියන්නේ විශේෂයෙන්ම මේක ගරු මන්ත්‍රීතුමා කතා කරන එක හරි නෑ තමයි. හැබැයි ඊට වඩා හරි නෑ නේද මේ වගේ වැඩ? නෑ මම අහන්නේ කැතයි නේ. මම කියන්නේ ඒක ඊට වඩා හරි නෑනේ. ඒ නිසා මම මේ හදන්නේ තිරුණඩේෂන්ගේ account වල සල්ලි ඒකට ගලාගෙන ආපු විදියත්, ඒ සල්ලි බෙදා හැදුණු ආකාරයත්, ඒ වගේම දේපල ගත්තු ආකාරයත්. මම කියන්නේ වෙනමකුත් නෙවෙයි. මේ ගින්නිල් වල යෝජනා ක්‍රමය ජනාධිපති චන්දර දවස් දෙකක් තිබියදී මිලියන 411ක් දීපු සමාගම, ඒ සමාගම තිරුණඩේෂන්ගේ account වල සල්ලි එවනවා. ඒ හොන්කොන් වල ඒ account වලින් සල්ලි එනවා මෙහෙට. ඒ සල්ලි වලින් ඒවල් ගත්තොත් සම්පූර්ණයෙන් වැරදි. මේ අධිකරණයේ තියෙන අධිකරණයේ දැනට පවතින නඩුවක් ගරු අනුර කුමාර දිසානායක පැතුමනි, ඕක කතා කරන්න එපා. මොකද ඒකට පෙනී ඉන්න නීතිඥවරයෙක් මම. මේ කරුණාකර දැන් ඔබතුමා ඔහොම කියනකොට තිරුණඩේෂන් ගැන තිරුණඩේෂන් වෙනුවෙන් පෙනී ඉන්න කිසිම කෙනෙක් මෙතන නැහැ. එතුමා විත්තිකාරයෙක් ඒ නඩුවේ. ඒක අසාධාරණයි. කරුණාකර ඔක නවත්තන්න. ඔව් හිතන්නේ තිරුණඩේෂන් වෙනුවෙන් ගොඩක් අය ඉන්නෝ වගේ. දැන් ජනාධිපතිවරයා මේ ගැන පරීක්ෂණ කරන්න එනවා. අපේ පරීක්ෂණ යනු සත්‍ය වසන් කිරීම හා අපරාධකරුවන් නිදහස් කිරීමයි. ඔක අපේ පරීක්ෂණ. ඔව් අපේ පරීක්ෂණ යනු ඕකයි. හරිද? සත්‍ය වසන් කිරීම සහ අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කිරීම. ඒ වගේම මා දන්නවා, ඔබතුමා දන්නවා විශේෂයෙන්ම චයිනා හාබර් සමාගම. චයිනා හාබර් සමාගම තමයි හම්බන්තොට වරායක් ඉදිකරන දුන්නේ. ඒතර හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 2 බිලියන 1.3ක් වැය වී තිබෙනවා. හැබැයි චයිනා හාබර් සමාගම ඔබතුමා දන්නවා ජනාධිපති මේ අගමැතිතුමා විශේෂයෙන් 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා තිබුණු ජනාධිපති වර්ණයේදී ඔබතුමාගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් ඩොලර් මිලියන 7.6ක් වැය කරලා තිබෙනවා චයිනා හාබර් සමාගම. චෙක් පත්තෙන්ක මම ඉදිරිපත් කරලා තිබෙනවා. මම දැනගන්න කැමති ලංකාවේ තිබෙන මැතිවරණයකට එහි එක අපේක්ෂකයෙකුට චයිනා හාබර් සමාගම සල්ලි දෙන්නේ ඇයි? ඒ චයිනා හාබර් සමාගම හම්බන්තොට වරාය ගන්නවා. ඒතර අපිට කියන්න පුළුවන් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා අපි මේ කොන්ත්‍රාත්තක ලබා දෙනවා. හැබැයි ඒ වෙලාවේ ඉන්න ජනාධිපති වරාගේ මැතිවරණ ව්‍යාපාර වලට චයිනා හාබර් සමාගම වියදම් කරනවා. ඒ නිසා මම මේ කියන්න හදන්නේ වෙනමකුත් නෙවෙයි. අපේ රටේ මේ ආර්ථික ඇති වී තිබෙන කඩාවැටීමට මේ ප්‍රධාන වශයෙන් මේ වංචාවන් දූෂණයන් සැලකිතු ප්‍රමාණයකට ඉවහල් වී තිබෙන බව කියන්න තමයි මට ඕනකම තිබුණේ. ඒ වගේම තමයි චයිනා මර්චන්ට් ඉන්ද්‍රියන් සමාගම. ඒක තමයි ඒක CICT සමාගම. ඒ CICT සමාගම පුෂ්පා රාජපක්ෂ අරමුදලට නේද? චෙක් මාගාව චෙක් පත්තිර චෙක් පත් අංක තියෙන චෙක් පත්වල ෆොටෝකෝපි තියෙනවා. 1 කෝටි 95 ලක්ෂයක්. 1 කෝටි 95 ලක්ෂයක් පුෂ්පා රාජපක්ෂ පදනමට සල්ලි දානවා. හැබැයි අපි ඒගොල්ලන්ට දකුණු යටි හදන්න දෙනවා. දැන් වරාය 3 අක්කර 13ක් දෙනවා. සේවා මධ්‍යස්ථාන හදන්න. මේ ව්‍යාපෘති සහ මේ මුදල් අතර ගනුදෙනුවක් තියෙන බව ඕනෑම සීබුද්ධියෙන් තියෙන කෙනෙක් අපි දන්න ඕන. දැන් මේ පැන්ඩෝරා පේපර්ස් වල තියෙන නම් අතර ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන පවුලක් වෙන රාජපක්ෂ පවුලේ නිරූපමා රාජපක්ෂ, ඔහුගේ සැමියා වන තිරුණඩේෂන්ගේ නම් සඳහන් වෙලා තියෙනවා. ජනාධිපතිවරයා කියලා තියෙනවා මේ ගැන මාසයක් ඇතුළත විමර්ශනයක් කළා, එහි වාර්තාවක් දෙන්න කියලා අල්ලසා දූෂණ කමිෂන් එකට. එක එක සංවිධාන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, මේ දෙගොල්ලොම කියන්නේ මේ විහිළුවක් විතරක් වෙයි කියලා අනාගතයේදී. මොකද ඒක ඇත්තම ලංකාවේ වෙලා තියෙනවා, විමර්ශන කරනවා ප්‍රතිඵල නැහැ. අද වෙනතුරුත් ලංකාවේ කිසිම හොරකමකට සම්බන්ධ ලොකු ඉහළ දල ඇතෙක් කවුරුවක්වත් නීතියේ දඬුවමකට යටත් වෙලා නැහැ. ඉතින් ඒක සාමාන්‍ය මිනිස් වෙන අපිටත් එහෙමම දැනේවි, ඇයි මේක විහිළුවක් වෙන්නේ කියලා. හැබැයි මේකත් විහිළුවක් වෙන්න ඉඩ නොදී මේක අපිට පුළුවන් විදිහට අපි බලමු කොහොමද සමාජගත කරගන්නේ කියලා. එහෙමනොම 69 ලක්ෂයක් වෙච්ච මේ මිනිස්සු, 55 ලක්ෂයක් වෙච්ච විපක්ෂ වෙච්ච මිනිස්සු ඔක්කොම එකතු වෙලා ඉදිරියේදී එන මැතිවරණයකදී හරි මේ හොරුන්ට ඡන්ද දෙනවද නැද්ද කියලා මේ රට හදන්න නම් හොරු සමාජගත කළා බෑ. මෙන්න මේ මනුෂ නානයක්කාර මේ කියන වීඩියෝ එක පොඩ්ඩක් අහලා බලන්න මේ කියන්නේ මොකද්ද කියලා. ඒ මේකේ අන්තිම කොනේදී කියනවා නිරූපමා රාජපක්ෂ තිරුණඩේෂන් ගාව මෙහෙම තියෙනවා නම් තාත්තලා බාප්පලා ගාව කොහොම තියෙන්න පුළුවන්ද කියලා. මේකත් අපි අහලා බලමු.
දැන් මේ තිරිකුමාර් නඩේසන් කියන පුද්ගලයාගේ නම තමයි කියවෙන්නේ. දැන් ජනාධිපති කරයත් කියන දැන් මේ පිළිබඳව අපි පරීක්ෂණයක් කරනවා කියලා. එතකොට ලියුමකුත් එවනවා අනේ මම මේකට සම්බන්ධ නැහැ කියලා. අපි කියන්නම් එතුමගේ තියෙන සම්බන්ධතාව ටික මට ඉතාමත්ම කෙටියෙන් කියන්න දෙන්න. මල්වාන ඉදම මිලියන 64යි ගෙව්වේ තිරිකුමාර් නඩේසන්. මල්වාන ඉදමට තිරිකුමාර් නඩේසන්ට මුදලව ගෙවන්නේ හොංකොං හොකීපීටි රෙඩ් රූත් ඉන්වෙස්ට්මන්ට් සමාගම. එතකොට චයිනා CMMC සමාගම විසින් 2015 සැප්තැම්බර් 22 වෙනිදා කාලෙදි තමයි මේකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නේ. එතකොට මේ CMM කියන ආයතනය තමයි ගින් නිල්වලා ව්‍යාපෘතිය කරන්නේ 2015 චන්ද්‍ර දවස් 2-3කට ඉස්සෙල්ලා කෝටි ගාණක් බිලියන 4ක් යන්නේ එතනට. එතනින් තමයි සල්ලි ටික එන්නේ. ඒකට අදාළව කරපු පරීක්ෂණයේ සියලුම වාර්තා, SCID කරපු වාර්තා, සල්ලි කොහොමද ආවේ කියන එක සියල්ල අද මම සභාගත කරනවා. ඒ වගේම මේ ඊට අමතරව තිරුණඩේසන්ගේ රෙත්‍රුත් ඉන්වෙස්ට්මන්ට් ආයතනයෙන් හොංකොං පිහිටි වර්ල්ඩ් ඩයිමන්ඩ් සර්විසස් කියන සමාගමෙන් බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ සහෝදරියගේ නමට නාරාහිම්පිට කොමර්ෂල් බැංකුවේ ගිණුමට ඩොලර් ලක්ෂ 4ක් එවනවා. ඒකෙන් තමයි මාතර බ්‍රවුන් සිල් එකේ මිලියන 50ක් වටින ඉඩම ගන්නෙ. මෙන්න තොරතුරු. මේ වගේ තව කියන්න තියෙනවා ගොඩක් දේවල්. එතකොට 2012 දී මෙතුමගේ 3.6ක වත්කම් බිලියන 3.6ක වත්කම් ඉන්ටර්පෝල් එක විසින් තහනම් කරනවා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා මැදිහත් වෙලා ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ලංකාවේ පොලිසිය මැදිහත් වෙලා තමයි ඔහුගේ මේ 3.6ක බිලියන වත්කම් සීස් කරපු වෙලාවේ ඒක නිදහස් කරලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එතකොට එංගලන්තයේ කෝට්ස් බැංකුවේ මේ වන වෙටත් තවත් පවුම් මිලියන 400කට අධික ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ සම්බන්ධතා සියල්ල ගොනු කරලා අරගත්තයින් පස්සේ මේ තිරුණඩේසන් කියන්නේ වෙන කෙනෙක් කියලා කිව්වට මේකේ ඇත්ත කතාව කවුද කියන එක අපිට කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ නොයෙක් නොයෙක් හේතු වලින් හෙල්පින් හම්බන්තොට ඉඳලා පටන්ගත්තු වංචා දූෂණ සියල්ලම අරගත්තාම මේ වංචා දූෂණ වල මට දැන් මේ ලේඛනගත කරනවා. මම ඒවා සභාගත කරනවා. මේ මීට කලින් ආපු එයාබස් ගනුදෙනුවෙන් ආපු සල්ලි. එතකොට නොයෙක් නොයෙක් චීන චෙක් එකක් ආවා. චීන ගිනු මේ චීන මේ පෝට් සිටි කිවිසුමට කලින් චයිනා හාබයකින් ආපු මේ චෙක් එකක් ආවා. ඒවා අන්තර්ජාතික මාධ්‍ය පළ වුණා. ඒ විතරක් නෙවෙයි තවත් මේ අයගේ හිතවතුන් ප්‍රමාණයක් පැනමා කිවිසු පැනමා පත්‍රිකා හරහා දරවුණා. මේ සියල්ලම මම අද සභාගත කරනවා. තවත් වෙලා තියෙන දවසක මේ තිරිකුමාර් නඩේසන්ගේ ගාව මෙච්චර සල්ලි තියෙනවා නම් රාජපක්ෂලගේ මේ බාප්පා ගාවත් මේ බාප් දුවගේ ගාව තියෙන්නේ. හැබැයි මේ මෙයා ගාව තියෙනවා නම් බාප්පල මහපොච්චිලා එයාලගේ පුතාල ගාව කොච්චර සල්ලි තොගයක් මේ විදියට හංගලා තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ කියලා මම කියනවා. ඊට පස්සේ මේ තිරුණඩේෂන් සහ නිරූපමා රාජපක්ෂ ගාව මම දැක්ක සමාජ මාධ්‍යයේ තියෙනවා මාසයකට කෝටියක් ගානේ වියදම් කරෝතින් අවුරුදු 250ක් යනකම් වියදම් කරන්න පුළුවන් එච්චර ලොකු ධනස්කන්ධයක් ලෝකෙ සංගවලා තියෙනවා කියලා. හැබැයි මේවා හොරකම් කරපු සල්ලිද හොඳ විදියට හොයාගත්තු සල්ලිද කියලා ඒගොල්ලන් තමයි දන්නේ. ඒවට උත්තර දෙන්න ඕනේ ඒ මිනිස්සු. මේ පැන්ඩෝරා පේපර්ස් වලින් එළියට දාලා තියෙනවා මිලියන 12කට අධික ලිපිලේඛන තොගයක්. මේ ලිපිලේඛනවල නම් සඳහන් වෙනවා, ලිපිලේඛනවල මේ සල්ලි කොයිද හංගලා තියෙන්නේ කියලා සඳහන් වෙනවා. මේව ගැන පරීක්ෂණ කරන්න, මේව ගැන සමාජගත කරන්න ලංකාවේ තියෙන නීතිය ප්‍රමාණවත්ද නැද්ද කියලා අපි තාම දන්නේ නැහැ. අපිට තේරෙන පහුගිය අත්දැකීම් එක ගත්තොත් මම නම් හිතන්නේ මේවා එච්චරම ලංකාවේ නීතිය එච්චර බරපතල ලෙස මේවා හොයන්න පුළුවන් තැනක තියෙනවා කියලා. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. අපි ඒ ගැන කතා කරන්න ඉස්සරහ වැඩසටහනකදී නීතිය ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක් එක්ක අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහන ඉවර කරන්න කලින් මේ වීඩියෝ එකත් මම ඔයගොල්ලන්ට අහන්න කියලා දෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් පෙරේරා මහත්තයා කියන එක මේකත් අහලා බලන්න. ඒ වගේම පොඩි කාරණාවක් වැඩසටහන ඉවර කරන්න කලින් මතක් කරන්න ඕන, ලංකාවේ ප්‍රසිද්ධ නළුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මෙන්න මෙහෙම කතාවක් කියලා දිනවා. මේගොල්ලෝ ඔක්කොම යාළුවෝ මල්ලි, මේගොල්ලන් හොරු අල්ලන්නේ නැහැ. හැබැයි අදටත් අල්ලපු හොරෙක් ඇත්තෙත් නැහැ. අපි ආපේ හැමෝම සුබ දවසක්. දැන් ගරු ජනාධිපතිතුමා කිව්වා මාසයක් ඇතුළත අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට තමන්ගේ පරීක්ෂණයක් කරලා මේ පැන්ඩෝරා පේපර්ස් මගින් ශ්‍රී ලාංකිකයන්ට අදාළව ඉලදරව් කර ඇති කාරණා ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ජනාධිපතිතුමා මේ වගේම වැඩක් මීට කලින් 2021 ජනවාරි මාසෙත් කළා.
ඔබ කවුරුද දන්නව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළා ඒකට ගොඩක් දෙනෙක් කියන්නේ පිස්සු පූසා කොමිසම කියලා මොකද ඒ සභාපතිවරයාව නීති ක්ෂේත්‍රයේ හඳුන්වන්නේ පිස්සු පූසා කියලා ඒ ඔහුගේ ක්‍රියාව හේතුවෙන් ක්‍රියාවන් හේතුවෙන් ඔහුගේ ඉතිහාසයේ ස්වරූපය අනුව දැන් ඒ විදිහේ ඉතිහාසයක් තියෙන පුද්ගලයෙක්ව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් සඳහා පත් කරලා වාර්තාවක් ලබා ගත්තා ඒ තමයි තමන්ගේ පක්ෂයට හිතවත් තමන් සමග කටයුතු කරපු තමන්ගේ සහායකයන් වෙච්ච තමන්ගේ මිතුරන් වෙච්ච තමන්ගේ මුදල් පරිහරණය කරපු තමන් වෙනුවෙන් කටයුතු කරපු පුද්ගලයන්ව නීතිමය වශයෙන් ආරක්ෂා කිරීම සඳහා දැන් වැදගත් වෙන කාරණේ තමයි දැන් මෙම Pandora Papers මගින් මේ පිසුපූසා කොමිසම ගැන සඳහන් කළා තියෙන මේ පිසුපූසා කොමිසම මගින් නඩේසන්ට එරෙහිව තිබුණු චෝදනා විමර්ශනය කරලා නඩේසන්ව නිදොස් කොට නිදහස් කළා තියෙන. ඒකට කවුද නිදහස් කරේ පිසුපූසා? කවුද පිසුපූසා පත් කරේ? වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. 2021 ජනවාරි මාසෙ. දැන් එතකොට අපිට පැහැදිලි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ පවුලේ සහ හිතවතුන්ගේ නීතිමය ආරක්ෂාව වෙනුවෙන් තමන්ට තියෙන බලය පාවිච්චි කරලා ඔවුන්ව නිදොස් කොට නිදහස් කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. එනිසා තමයි මේ පැන්ඩෝරා වාර්තාවේ කියනවා ශ්‍රී ලංකාවේ විධායකයේ විසින් දූෂකයන් ආරක්ෂා කිරීම සඳහා 2021 ජනවාරි මාසයේ මෙහෙම ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරා. ඒ කියන්නේ පිස්සු පූසගේ කොමිසමක් පත් කරා. ඒ කොමිසම වගින් මේ බරපතල චෝදනා ලබලා තියෙන කෝටි 3500කට වඩා සැඟවු වත්කම් මිලදර වෙලා තියෙන නඩේසන් මහත්මයාවත් ඒකෙන් නිදහස් කළා. කවුද නිදහස් කරේ? පිස්සු පූසා. කවුද පිස්සු පූසා පත් කරේ? වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. දැන් ඊට පස්සේ මොකද කළේ? අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමේ ස්වාධීනත්වය නැති කරා 20 වෙනි සංශෝධනයේ හරහා. ඒ සඳහා පත් කිරීම තමන්ගේ තනි මතයට කරා. ඒ හරහා අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විසින් මහා අධිකරණයේ ඉදිරිපිට අධිචෝදනා ගොනු කළ තිබුණු අධිචෝදනා 42ක් ඉල්ලාස් කරගත්ත තාක්ෂණික හේතුවක් මත කියන. विश्व भारती।